රටක් වශයෙන් බැලුවා නම් රජයේ පැත්තෙන් බැලුවා නම් අපි සම්පූර්ණයෙන් බංකලොත් වෙලා හිටියේ. බොහෝ අයගේ හිතට එන්නේ විදේශ විනිමය අපිට නැති වුණා කියලා. අපිට ආණ්ඩුව ගෙනියන්න අවශ්‍ය රුපියල් සත ආදායමවත් තිබ්බේ නැහැ. තාම අමාරු තැනක තිබ්බේ. ඒ වගේම ජනතාව පාට බැහැලා නීතිය සාමය ඉස්සෙල්ලා අරගලය කියලා හොඳ අරමුණකින් පටන් ගත්තට අවසන් කාලය වෙනකොට නීතිය සාමය කඩාවැටලා රාජ්‍ය දේපල විනාශ කරමින් බිලියන ගණන් රාජ්‍ය දේශපල විනාශ කරමින් රටේ විශාල කඩාවැටීමක් තිබුණා. ජනාධිපතිතුමා ඒක බාර අරගෙන සතියක් දෙකක් යනකොට නීතිය සාමය ස්ථාපිත වුණා. ඒ වගේම අර මූල්‍ය අර්බුදයට යම් විසඳුම් දීලා ඒ තිබ මූලික සැපියුම් හිඟයන් ටික තෙල් ටිකද බේත් ටිකද ගෑස් ටිකද මේවා අපිට ලබලා දෙන්න පුළුවන්. පෝර පෝර නැතුව කෘෂි කර්මාන්තය කඩාවැටලා තිබ්බා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යා යුතුයි කියන මතය අපි තව ඉදිරියට ගෙනියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක අපි අවංකව කතා කරන්න පටන් ගත්තා. කොහොමද මේ රටට හරවන්න නම් මේ ආර්ථික ගැටලු හරවන්න අපි කටයුතු කළ යුත්තේ කියලා ඔවුන්ගේ අදහස් දැක්වුවා. අපි ඒව ගැන කතා කරා. මොකද ඒ අදහස් ක්‍රියාත්මක කරද්දී යම් පීඩනයක් එනවා මුල් අවස්ථාවල්වලදී. ඒ පීඩනය අවම කරගන්නේ කොහොමද? ඒව සඳහා මොනවද එන වැඩසටහන්? වෙන රටවල් මොනවද අපිට උදව් කරන්නේ වැඩසටහන්වලින්? ලෝක බැංකුව කොහොමද උදව් කරන්නේ? ආසියානු සංවර්ධන බැංකුව කොහොමද උදව් කරන්නේ? මේ ඔක්කොම අපි කතා කරගත්තා. මෙතන අපි ඉක්මනින් ගිවිසුම් ගත වීමත් එක්ක ආපු ප්‍රධාන වාසිය ඒ කාර්තුවේ අපිට ලැබිච්ච ඩොලර් මිලියන 300 නම් නෙවෙයි. ඒක තුට්ටු දෙකක්. ඒ වෙලාවේ එතන ආපු ප්‍රධානම වාසිය තමයි ජාත්‍යන්තරයට ගිය විශ්වාසය. අපි මේ රට හරවන්න පුළුවන් කියලා ජාත්‍යන්තර මූලාර මුදල එතනින් අපිට සහතිකයක් දෙනවා වගේ. ඒකෙන් තමයි අපිට මේක නැවත හරවන්න අවශ්‍ය හැකියාව ආවේ. ඒකත් එක්ක අපි ප්‍රතිසංස්කරණ ගණනාවක් ආරම්භ කරා. ජනතාවට එන අමාරුකම් ගැන වෙනින් ආයතන එක්කත් මූල්‍ය අරමුදල එක්කත් කතා කරලා අපි හැකි තාක් සහන ගේන්න බැලුවා. අස්වැසුම එක වැඩසටහනක්. ඒකේ සාර්ථකත්වය තවත් ඉදිරියට වැඩි වෙනවා. රුපියල් 15,000ක් දක්වා දෙනවා. අනිත් එක තමයි ඒ ලාභීන් ප්‍රමාණය වැඩි කරා. මේ වාසියක 24,24,000ක් දක්වා වැඩි වෙනවා. නමුත් ඒ වෙලාවේ 114,000ක් දක්වා 20-23 වර්ෂයට බිලියන 187ක් වෙන් කරා ඉන්නේ. වෙනදා සමෝධියට වෙන් වෙන්නේ බිලියන 60ක් විතර 60 65ක්. ඒ වගේ 3 ගුණයක් වෙන් වුණා. නමුත් අස්වැසුමෙන් නැවතුනේ නැහැ. ගර්භිණී මව්වරුන්ට දීපු ඒ පෝෂණ මාළ නතර වෙලා තිබේ. ඒක නැවත ලබලා දෙන්න පටන් ගත්තා. වැඩිහිටි වකුගඩු ඒ වගේම විශේෂ අවශ්‍යතාවයන් තියෙන පුද්ගලින්ගේ දීමනා වැඩි කළා. ඒක ඉදිරියට ගෙනිච්ච ඒ ලාභීන් ප්‍රමාණය වැඩි කළා. ඒ වගේම පාසල් දරුවන්ගේ පෝෂණය පිළිබඳව තියෙන ප්‍රශ්න හඳුනගෙන ඒ සඳහාත් වැඩසටහනක් ක්‍රියාත්මක කර ඒක තවත් දියුණු වෙනවා. අපේ මේ හැම කාර්යයක්ම සාර්ථක වෙන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ටික අපි අවසන් කරාම. පළවෙනි පියවර තමයි ද්විපාක්ෂික ණය ප්‍රතිව්‍යුහගත කිරීම ටික. දැන් ඒ පැරිස් සමුළුව කියන එක ඒ පැරිස් ක්ලබ් එක කියන එකත් එක දැන් එකඟතාවයකට ඇවිල්ලා මේක දැන් ප්‍රකාශ වෙන්න ආසන්න තත්වයක තියෙන. ඒක ප්‍රකාශ වෙච්ච හැටිය අපි ඒ බංකලොත් තත්වෙන් නිදහස් වෙනවා. අපේ ජාත්‍යන්තරයේ තියෙන ඒ ණය දීමේ තත්වය තවත් ණය ලබා ගැනීමේ තත්වය ශක්තිමත් වෙනවා. අපිට වැඩිපුර සහන එනවා. මේ රටට ආයෝජකින් තවත් එන්න වැඩිපුර කටයුතු කරනවා. විශේෂයෙන් ඊයේ දවසේ ජපානයේ ජෛක සංවිධානයේ සභාපති ආවා. ඇවිල්ලා අධිකාර ජනාධිපතිතුමායි කතා කරේ. ඒගොල්ලෝ බලන් ඉන්නේ ඒ නැවතිච්ච වැඩසටහන් නැවත පටන් ගන්න. මේ ඔක්කොම අවශ්‍යයි. අපේ ඒ බංකලොත් භාවය නැති වෙලා නැවත අපි සාමාන්‍ය රටක් හැටියට ගනුදෙනු ආරම්භ කරන්න අවශ්‍යයි. අනේ එතෙන්ට තමයි අපි ගෙනියන්න ඕනේ. අපි රට බංකලොත් වෙලා මාස 18යි මේ වෙනකොට ගත වෙලා තියෙන්නේ. බංකලොත් වීමේ ප්‍රමාණය අපිට මතකයි. අපි උදේට තෙල් පෝලිං වල හිටියා, රෑට ගෑස් පෝලිං වල හිටියා. රෑ 2-3 ඉඳලත් ඒ පෝලිං වල ගෑස් ගන්න බැරුව, තෙල් ගන්න බැරුව අපි නැවත හැරිලා. එහෙම ඇවිල්ලා රුපියල් 3,000-4,000 තෙල් ලීටරයක් ගත්ත ඉතිහාසයක් තමයි අපිට තියෙන්නේ. ඒ වගේම අපේ ජනතාව තෙල් බවුසරයක් එනකොට ෂෙඩ් එකට අත්පොලසන් දෙන, ප්‍රීතියෙන් කෑගහන,
උපසංස්කෘතියක් නිර්මාණය වුණා. ඒ කාලේ තමයි බොහොම අමාරුවෙන් අපි යම් ප්‍රමාණයකට අවසන් කරලා තියෙන්නේ. රට බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කරා. ඉන්දියානු ක්‍රෙඩිට් ලයින් එකෙන් බිලියන 3ක් අපට හදිසියෙ දුන්නේ නැත්තම් බෙහෙත් නැතුව මිය යන ප්‍රමාණය අපිට හිතා ගන්නවත් බැරි වෙනවා. අපිට ගෑස් ගන්න හම්බ වෙන්නේ නැහැ, තෙල් ගන්න හම්බ වෙන්නේ නැහැ. අපි ජනාධිපතිතුමාත් එක්ක ඉන්දියානු සාගරයේ ගෑස් නැව් යනකොට ඒ ගෑස් නැවක් බා ගන්න රට ඇතුළට ගන්න ඩොලර් මිලියන 2ක් 3ක් හොයන්න දවසක් එකහමාරක් විතර වගේ මහන්සි වුණා. එවැනි තත්ත්වයක් අවසන් කරලා යම් ප්‍රමාණයකට මාස 18යි ගත වෙලා තියෙන්නේ. ඒ මොහොතේ තමයි මේ අමාරුම අවස්ථාවේ අයවැලියවිල්ල ඉදිරිපත් වෙන්නේ. හැබැයි එහෙම වුණත් රට අරගෙන යන ඉලක්කයට ගැළපෙන විදියට ඉතාම අමාරුවෙන් ආර්ථිකය කළමනාකරණය කරගෙන මේ අයවැය ඉදිරිපත් කරන්න හැකියාවක් ලැබිලා තියෙනවා. රට බංකොලොත් වෙනකොට දුප්පත් ජනතීරුව වැඩි වුණා. ලක්ෂ 25ක් විතර අපේ රටේ දුප්පතුන් බවට පත් වුණා. ලෝක බැංකුව කියන විදියට ලක්ෂ 5ක රැකියා නැති වුණා. ඒ අයට සුබ සාධනය දෙන්න, ඒ අය නගා හිටවන්න වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් අයවැය ඇතුළේ වෙන් කළා තියෙනවා. අපි දන්නවා අස්වැසුමට බිලියන 183ක් වෙන් කරන්න හැකියාවක් ලැබුණා. සමෘද්ධියට වෙන් කරන්න හැකියාවක් ලැබුණේ බිලියන 65යි. බිලියන 65 183ක් තුන් ගුණයක් දක්වා වැඩි කරගන්න හැකියාවක් ලැබුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වගේ එකක් එක්ක ගනුදෙනුව තියෙද්දි ඉතිහාසයේ අපි විශ්වාස කරේ IMF කියලා කියන්නේ IMF World Bank ADB වගේ ඒවා කියන කියන්නේ සුබ සාධන පහසුකම් කපන මූල්‍ය ආයතන කියලා. හැබැයි IMF ගනුදෙනුව තියෙද්දි 17 වෙනි වතාවට සමෘද්ධිය තුන් ගුණයකින් වැඩි කරන්න අස්සසුම නමින් හැකියාවක් ලැබිලා තියෙනවා වර්තමාන ජනාධිපතිතුමාට. ඊළඟට විශ්‍රාම වැටු, වකුගඩු ආධාර, ඊළඟට වැඩිහිටි ආධාර, ඒවට බිලියන 36ක් මාසෙකට වියදම් කරන්න හැකියාවක් ලැබිලා තියෙනවා මේ අයවැය බිලි. රාජ්‍ය සේවක වැටුප්පලට මෙතන අතිශය බහුතරයේ ඉන්නේ අය බිලියන 93ක් වෙන් කරන්න හැකියාවක් ලැබිලා තියෙනවා මේ අයවැය බිලි. ඒ විතරක් නෙමෙයි ජීවන වියදම වැඩි කියන කාරණාව තේරුම් අරගෙන අමාරුයි මිනිසුන්ට ජීවත් වෙන්න කියන කාරණාව තේරුම් අරගෙන රජයේ සේවකයන්ගේ පැත්තෙන් රුපියල් 10000ක දීමනා වැඩිවීමක් දෙන්නත් මේ අයවැලියවිල්ලෙන් හැකියාවක් ලැබිලා තියෙනවා. හැබැයි සල්ලි අච්චු ගහලා නෙමෙයි, ණය අරගෙන නෙමෙයි, රාජ්‍ය ආදායම වැඩි කරගෙන තමයි වැටුප ගෙවන්න කියලා තීන්දුව ගත්තේ. ඒක ඒ විදිහටම ක්‍රියාත්මක වුණා. ඒක අප්‍රේල් මාසෙ ගෙවනවා කියලා කියපු එකත් ජනවාරි මාසෙ ගෙවන්න හැකියාවක් ලැබෙනවා කොටස. එතකොට බදු ආදායම වැඩි කරගත්තා. එතකොට අපිට අමාරුයි. රාජ්‍ය නායකයත් එක දන්නවා, අපිත් දන්නවා. නමුත් ආදායම වැඩි කර නොගෙන වියදම් කරන්න බෑ. දුප්පතුන් නගා සිටවන්න බෑ. රැකියා නැති විට ලක්ෂ 5 බලා ගන්න බෑ කියන කාරණාව අපි අවබෝධ කරගන්නට ඕන. බංකොලොත් වෙච්ච රටක අවුරුදු එකහමාරකින් වැටුප් වැඩි කරපු ඉතිහාසයක් එම උදාහරණයක් මේ ලෝකේ නෑ. ආජන්ටිනාව බංකොලොත් වුණා අවුරුදු 8ක් ගියා හුස්ම ගන්න. ග්‍රීසිය බංකොලොත් වුණා 2009 පටන් ගත්තේ 2012 හොඳටම වැටුණා. පොලිස් නිලධාරීන් වැඩ වර්ජනය කරා දීමනා කපලා පඩි කපපු වෙලාවේ 2000 අවුරුදු 10ක් යනකම් ග්‍රීසියට හුස්ම ගන්න බැරි වුණා. ලිබියාව බංකොලොත් වුණා දේශපාලනික ආර්ථික වශයෙන් සිවිල් යුද්ධයත් එක්ක අද වෙනකොටත් හරියට ගොඩ එන්න හැකියාවක් ලැබිලා නැහැ. ඉතින් ලෝකයේ බංකොලොත් වෙච්ච රටවල් එහෙමයි. හැබැයි අපිට මේ රට ආර්ථික වශයෙන් ඉස්සරහට අරගෙන යන්න පුළුවන් පුද්ගලයෙක් හිටියා. ඒක ලෝකෙ පිළිගන්නවා, රට පිළිගන්නවා. ඔහු දැන් ආර්ථිකය මෙහෙවනවා, රට මෙහෙවනවා. ඒක නිසා අපිට අවුරුදු එකහමාරක් වගේ කෙටි කාලයක් ඇතුළත හුස්ම ගන්න පුළුවන් වෙලා තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශිකාව පවා කියන්නේ වැටුණු රටවල් වලින් ඉක්මනින්ම ගොඩ එන රට බවට ලංකාව පරිවර්තනය වෙලා තියෙනවා. අපි ලංකාව දිහාවට අත්පොලසන් දෙන්න ඕන කියලා.